නිවසක සෞභාග්‍ය ළඟා කරගන්නේ කොහොමද? ගුප්ත විද්‍යාව සහ feng shui වාස්තු විද්‍යාව යන දෙආකාරයෙන්ම ඔබගේ නිවසට සෞභාග්‍ය උදා කරගත හැකි ක්‍රමයක් ගැනයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. gedara pawulayage samagiya æti kirimatat e wageema gedara aadayam marga wedi karannat nivase gruha moolikayage saukita tattwaya usas mattamaka pawathwagena yanna kiyana karana tunatama me gupta kramaya bawitha karanna puluwa e wageema nivasata saubhagya gena denna nam obage pradhana dora idiripita me aakarayen sahasa ganeema tulin ඔබට සෞභාග්‍ය නිරන්තරයෙන්ම ළඟා කරගන්න පුළුවන්. නිවසට අවශ්‍ය කරන ධනය, ඒ වගේම සාමය, සතුට කියන තුනම රැකගන්න මේ දේවල් උදව් වෙනවා. ඉතින් ඕගොල්ලෝ තාමත් අපේ YouTube නාලිකාවට අලුත් නම් මතක් කරලා අපිව subscribe කරලා bell icon එක click කරන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් නරඹන්න අපේ යාළුවන්ට එතකොට පුළුවන්. නිවසක ප්‍රධාන දොර ඔබ මේ වෙන විට ඒ තරම් අවධානය යොමු නොකරපු දෙයක් නම් මේ වෙන විට gedara dore ප්‍රශ්න නම් මුදල් හදා ළඟ හිඟකම් නම් ඔබ ප්‍රධාන දොර තියෙන දිශාව ගැන ඉස්සෙල්ලම අවධානය යොමු කරන්න. ඔබගේ ප්‍රධාන දොර අනිවාර්යයෙන්ම උතුරු දිශාවට හෝ නිරිත දිග දිශාවට යොමු වී තිබිය යුතුයි. එසේ නැත්නම් ඔබ ප්‍රවීණ වාස්තු විශේෂඥයෙකු ලවා ඔබගේ ප්‍රධාන දොර වෙනස් කරන්න කටයුතු කරන්න ඕන. ඒක හිතුමනාපිට කරන්නත් එපා. මොකද දොර වෙනස් කරනකොට වාස්තු විද්‍යානුකූලව තවත් බොහෝ දේවල් වෙනස් වෙන්න හැකියාව තියෙන නිසා. අන්න ඒ නිසා එය ප්‍රවීණයෙකු ලවාම කරවා ගන්න. දැනට දොර තියෙන දිශාව කුමක්වත් ඔබට සුබඵල ලබා දෙන්න මේ feng shui ක්‍රම උපයෝගී කරගන්න පුළුවන්. ඈත අතීතයේ සිටම ජපානයේ, චීනයේ, කොරියාවේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ තවමත් මේ ක්‍රම භාවිතා කරනවා. ඒ රටවල් මේ තරම් දියුණු වෙන්නත් මේ গুপ্ত ක්‍රම උදව් වුණා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ප්‍රධාන දොරේ ඉදිරිපිට දකුණු පස පැත්තෙන් ඔයාලට පුළුවන් නම් කොළපාට උණ ගහක් වවා ගන්න. කොළපාට උණ කියන්නේ සෞභාග්‍යයේ සංකේතයක්. ඒ වගේම ශක්තිමත් භවයේ පැවැත්මේ සංකේතයක්. මේ කොළ උණ ගස් වර්ග කිහිපයකින්ම දකින්න ලැබෙනවා. ඉතා විශාල වෙන කොළ උණ ගස් වෙනුවට පඳුරු සහිත කොළ උණ ගසක් ඔබට වවා ගන්න පුළුවන් නම් ඉතාම පහසුවෙන් මේ දේ ඔබට ඉටු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට වෙළඳපොලේ feng shui බැම්බූ කියන වර්ගය මිලදී ගන්න පුළුවන්. හැබැයි ටිකක් මිලෙන් අධික වාගේම එය නඩත්තු කිරීමත් ඒ තරම්ම පහසු නැහැ. ඉතින් කැමැති ආකාරයකට ඔබගේ ප්‍රධාන දොරේ දකුණු පස පැත්තෙන් මේ විදිහට feng shui බැම්බූ ගහක් හදා ගන්න පුළුවන් නම් ඔබට තියෙන කරදර දවසින් දවස අඩු වෙනවා දැක ගන්න ලැබේවි. නිවසේ සාමය සතුට වැඩි වෙනවා වගේම ධනය ගලා එීමත් සිදු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ප්‍රධාන දොරේ අගුලේ ඔයාලට පුළුවන් නම් feng shui සංඥාවක් එල්ලන්න. අප මේ රූප රාමුවේ පෙන්වන ආකාරයට ප්‍රධාන දොරට feng shui බෙල් එකක්, එහෙමත් නැත්නම් feng shui මකරෙක්, එහෙමත් නැත්නම් feng shui කාසි කිහිපයක් එල්ලන්න. එයත් ඔබට සෞභාග්‍ය ළඟා කරලා දෙනවා. ඉතින් යාළුවනේ මේ গুপ্ত ක්‍රම ගැන ඔබ ලොකු විශ්වාසයකින් ඉන්නවා නම් ඔබගේ විශ්වාසයට සුබ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔගොල්ලෝ මේ වෙන විට මේ අත්දැකීම ලබලා නැත්තම් අත්දැකීම් ලැබපු ගමන්ම වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න හොඳින් මතක තියාගන්න. ඔයාලට සුබ දවසක්.